සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයෙන් නවවන සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්ුණා. ප්‍රවේශම් බණ්ඩ නියම ඇලුමෙක්ස් අලෙවි නියෝජිතයින්ගෙන්ම පමණයි. 1948 නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා පැවති රජයන් කවර අභියෝගයක් තිබුණත් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් සහ නිදහස් අධ්‍යාපන වෙනුවෙන් සිදුකොට තිබෙන කැපකිරීම අපි අතපසු කළ යුතුවත් අගේ නොකළ සිටියවත් කරන්නට අවශ්‍ය නැහැ. ඖෂධ පෙත්තක් බොන්න බැරි වුණ රටක තමයි අද ඖෂධ ශාලා හිමියන් මේ තරම් උත්කර්ෂවත් සම්මේලනයක් කරන්නේ වියදම් කළා. දැන් මේ ජනාධිපතිතුමා නොඑන්න, මම මේ කියන්නේ මේ ජනාධිපතිතුමා නොඑන්න කියන්නේ අනිත් නායකයෝ ඔක්කොටම මේක ඉදිරිපත් කරා. අපේ නායකින්ට ඉදිරිපත් කරාම කිව්වේ ඒකේ හිතේ ආර්ථික විද්‍යාඥයෝ නායකතුමා අත තියන්න එපා. දැන් එහෙම අත පිච්චෙනවයි කියලා අතාරල ගත්ත මිනිස්සු. එතකොට අද මේවයි අංකුන් කියන්නේ කොහොමද? ලෝක ඉතිහාසයේ ලියවෙනවා දයාගත්තයි මිටියයි ගහපු එකම පක්ෂේ ධනපති පන්තියකින් උදුරා ගත යුතු බලය ධනපති පන්තිය තැටිය දීලා දෙනකොටත් එපැයි යපු. එතකොට තේරෙනවද මේකේ තියෙන භයානකත්වය? මේ ආර්ථිකය අපිට දේශපාලන ඕන මතවාද තියෙන්න පුළුවන්. මොන මතවාද තියුණත් මේ රටක් තියෙන්නට ඕන. ඔච්චරයි මම දන්න දේශපාලනය. එතකොට අපි කුවක වුණොත් අපි මේක පිළිගන්නට අපේ රටට අනාගතයක් නැහැ. අපේ පක්ෂේ කරොත් ඕන එකක් හොඳයි. විරුද්ධ පක්ෂේ කරොත් ඔක්කොම විරුද්ධයි. මම නම් ඒ ධර්මයේ පිළිගන්නේ. මේ රට අවුරුද්දකට එහා තිබුණ තන හැටියට සීනකින් හිතුවද මෙච්චර ඉක්මනට මේක කරන්න කියලා. අපේ රට තමයි බංකොලොත් වෙලා මෙච්චර කෙටි කාලයකින් එළියට ආපු ලෝකේ පළවෙනි රට. මතක තියාගන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.